ජීවිතයට එකතු කරන එක තමයි ආදරණීය ජීවිතය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම දේවල් ඔබේ ජීවිතයටත් අපි එකතු කරන්න සූදානම්. ඒ අතරතුරේදී ඔබේ ජීවිතයත් යම් කෙනෙක් දිහා බලලා හදාගන්න පුළුවන් තැනක් තියෙනව නම්, යම් යම් ආකාරයකට අපේ ජීවිතේ වෙනස් කරගන්න අපිට තැන් තියෙනව නම් කොච්චර වටිනවද නේද? අන්න එහෙම අවස්ථාවක්. හැබැයි තවත් විදිහකින් ශේෂ්ඨ ගණනාවකටම තමන්ගේ නම තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙච්ච කෙනෙක්ව තමයි මේ අපි අද දවසේදී ඔන්න හඳුන්වා දෙන සූදානම් වන්නේ. කොහොමද හඳුන්වා දෙන්නේ කියන එකත් ප්‍රශ්නයක් වට පත් වෙනවා. මොකද විවිධ ශේෂ්ඨයන් වලට අයගේ දායකත්වය ලබා දෙනවා. අපි කතුවරියක් විදිහටත්, එතකොට මාදිවේදිනියක් විදිහටත් බොහොම ප්‍රසිද්ධ චරිතයක් තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ. තාරකා වාසලමිලාලාචි මහත්මිය. ආයි පන්සුබ දේශන. කොහොමද හඳුන්වා දෙන්නේ කියලා බැලුවේ. මාධ්‍ය ශේෂ්ඨයට සම්බන්ධයි. එතකොට විශේෂයෙන්ම මේ කතුවරියක් විදිහටත් වැඩ කරනවා. දැන් මේ ශේෂ්ඨ දෙකත් එක්කම කතා කරනකොට මුලින්ම පොඩ්ඩක් අපි දැනුවත් කරමුකෝ. අපිත් එක්ක බලාගෙන ඉන්න අය, ඔබට ආදරය කරන අය ගොඩක් දෙනෙක් ඉන්නවානේ. කොහොමද මේ ශේෂ්ඨයන් වලට මේ ප්‍රවිෂ්ටයක් ලබා ගත්තේ? නැත්නම් මේ කොහොමද පිවිසුනේ? පුංචි කාලේ ඉඳලා තිබුණු හීනයක්ද නැත්නම් කොහොමද? ඇත්තටම දැන් අර ඔයා කිව්වනේ ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න. ඒ ලස්සන කියන වචනයත් එක්ක අපි දකින හීන සම්බන්ධයි. එතකොට අපි සාමාන්‍යයෙන් යම් දැන් ඔබ ඇහුවා ක්ෂේත්‍ර ගොඩකට කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක කෙනෙකුට බැලුවාම පෙනෙන්න පුළුවන් හරිය ලේසියෙන් පාසෙන් ඇවිල්ලා තියෙනවා. මේම ගොඩක් දේවල් කරනවා කියලා මගේ සමහර අය අහලා තිනු. ඔයා එකපාරටම මතු වෙලා අමුතු දේවල් සමහරවිට දේවල් දෙක තුනක් එකට කරනවා කොහොමද කියලා. හැබැයි ඒකට මේ වචන කීපකින් උත්තර දුන්නොත් කැපවීමයි මහන්සියයි අර මං කිව්වා වගේ හීන දැකීම. ඒ හීන ඉලක්ක වලට අරගෙන යන එක තමයි වැඩ. ඉතින් පුංචි කාලේ ඉඳලා මම ඇත්තටම මගේ ආසාව තිබ්බේ ගුරුවරියක් වෙන්න. ගොඩක් අය ආසයිනේ ගෑනුල මම හිතන විශේෂයෙන් ගුරුවරියක් වෙන්න ආසයි. තාමත් මං ආසයි. නමුත් අර ඒ හීනෙත් එක්ක තව තව දේවල් එකතු වුණාම පොඩ්ඩක් ඒ යන මාර්ගය වෙනස් වුණා. ඊළඟට මං ආස වුණේ පොත් කියවන්න ගත්තාම ලේඛිකාවක් වෙන්න. ඒක ඒ කාලේ දැන් වගේ නෙමෙයි පොතක් මුද්‍රණය කරනවා කියන එක. ඒ කියන්නේ ඒ ගැන දන්නේවත් නැහැ අපි පොඩි කාලේ කොහොමද ඒ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා දැනගෙන හිටියේවත් නැහැ. පොතක් ලියන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒක දැන් හීන දකින්නවා. ඒ කියන්නේ හීන දකින එකත් එක්ක අමුතුම දෙයක් ලස්සන ලියන්න ඕනේ කියලා හීනයක් තිබුණා. හීනයක් තිබුණා. ඉතින් ඒකම ඊට පස්සේ මම ලියන්න පටන් ගත්තා. පුවත්පත් වල ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ මාධ්‍යයට එකතු වෙනවා. ඒ කියන්නේ නිවේදිකාවක් විදියට, නිෂ්පාදකවරියක් විදියට එහෙම ඉන්න අතරේ අර පොත් ලියන හීනේ පොඩ්ඩක් යටපත් වුණා. මගේ අරකට ඔක හිතේ තිබුණා. ඉතින් ඒ නිවේදිකාවක් නිෂ්පාදකව සහාය නිෂ්පාදකවරියක් විදියට ස්වර්ණවාහිනී වැඩ කරන අතරේ 2001 තමයි පළවෙනි පොත ලියන්නේ මම. ඉතින් ටික ටික ලියලා ඒ වෙනකොට හරි කාර්ය බහුලයි. ඉතින් ලියන එකත් අර මගේ රැකියාවෙම කොටසක්. මොකද අර අපි ඒ කාලේ නිෂ්පාදකවරියක් කිව්වට ඒ වැඩසටහන මම කරපු වැඩසටහන් වල මට තිබුණ බාර වෙලා පිටපත ලියන්න, ඒක සංස්කරණය කරවන්න, නිෂ්පාදන කටයුතු. ඒකට කොහොමත් ලියන එකට කොහෙන් හරි සම්බන්ධයක් තියෙනවා. ඒ වුණාට අර යටි හිතේ හැමදාම තිබුණ ආසාව තමයි නවකතාකාරියක්. නවකතාකාරිය. ඒක නිකන් අර හිතේ දෝම් කාර දෙනවා වගේ. පුදුම ඩ්‍රීම් එකක්. ඒක පළවෙනි පොත මොකක්ද ලියුම්? අන්දරමණ්ඩිය. අන්දරමණ්ඩිය ඒක 2001 පොතේ. එතකොට 2001 එක යෞවන සම්මාන වලින් ඒකේ මේ තුන්වෙනි ස්ථානය හම්බුණා මට. අන්දරමණ්ඩිය මොනවාද ඒකේ මේ තේමාව වඩපත්? ඒක දැන් මම අර නිෂ්පාදන කටයුතු කරා සහ මගේ මේ ක්ෂේත්‍රය උනේ මේ රූපවාහිනී ක්ෂේත්‍රයනේ. එතකොට මම ඒ වැඩසටහන් වලට යන එනකොට මට ඇත්තටම මේ නවකතාකාරියක් වෙන්න ඕන පරිසරය ඉබේම වගේ හැදිලා. ඉතින් ඒකෙන් මම 100%ක් ප්‍රයෝජන ගත්තා. මොකද මට ඒක පුදුම සතුටක්. ඒ කියන්නේ ඒ ලොකේෂන් එකට ගිහ දැන් මම ගොවියෙක් ගැන කතා මම ගැමි ගමක ඉපදිච්ච කෙනෙක් කියන මට ගොවියා ගැමි ජන ජීවිතය කියන එක අලුත් දෙයක් නෙමෙයි. මම පොඩි කාලේ ඉඳලා දැකලා තිබුණා අපේ ගෙවල් වල දැකපු ඒ වටපිටාව. කොහෙද ගම? මම දේවාලේ ගම මාතර දිස්ත්‍රික්කේ ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයට මාතර. ඉතින් එතකොට දැන් ඔය ඉගෙන ගන්න කාලේ තිබුණ නැද්ද? කියන්නේ මේ සාහිත්‍ය පැත්තට යමු වන් එහෙමද තිබුණේ? ආසාව කොහොමද? ඒ කාලේ ඉතින් ගොඩක් දේවල් කරා. චිත්‍රන් දිනවා, සින්දු කියනවා, ඔය ඉංග්‍රීසි දේ වගේ. ඒ කියන්නේ ස්කෝලේ තියෙන ඇක්ටිවිටීස් ඔක්කොම යනවා. නමුත් අර හැම කෙනෙක්ම වගේ ඒ ටික කරනවනේ. එතනින් එහාට අර වෘත්තීයමය වශයෙන් යමක් කරන්න, ඒ කියන්නේ නිවේදන කටයුතු වගේ. ඒ කියන්නේ ඊට පස්සේ අපි ආස වෙන දේවල් කරන්න. ඒ කියන්නේ ඒක ළඟා කරගන්නවා කියන එක අපේ කාලෙත් එක්ක ඒ කියන්නේ අමාරු දෙයක්.
අපිට අපි හරියට හෝම් වර්ක් කරන්න ඕනේ. අපි හරියට මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. දැන් පොත් ලියන පොතක් ලියන එක මම අදටත් මං නිකම්ම වාඩි වෙලා පොතක් ලියන්නේ නැහැ. මම ගොඩාක් කාලයක් ඒ සඳහා දැන් සමහරවිට මේ කාලේ පේන්නේ නැහැ මම පොතක් ලියනවා කියලා. සමහරවිට මගේ පාඩකේ මට කතා කරලා සමහරවිට අවුරුදු 3-4ක් පහු වෙනවා. මම අවුරුද්දක් ගන්න එහෙම ලියන්නේ නැහැ කියන්නේ මට එහෙම ලියන්නත් බෑ. එතකොට පාඩකේ මගෙන් අහනවා ඇයි මොකද ලියන්නේ නැතු වෙන්නේ? ඔයාට අයිතියක් නැහැ එහෙම ලියන්නේ නැතු වෙන්නේ. අපි වෙනුවෙන් ලියන්න ඕනේ එහෙම කියලා. දැන් ඇස් එක කළු එක ලියලා ඇස් එක ආවේ අවුරුදු 6කට විතර පස්සේ. කළු කියන්නේ මේ මම හිතන්නේ නිර්දේශිත නාමයන් අතරට පවා ගිය නේද ග්‍රන්ථයවත් පතන සහ මේ ඒක සාමාන්‍යයෙන් බොහෝ දෙනා පාඨක බොහෝ දෙනා වැළඳගත්තු නවකතාවක්ද කෘතියක් බවට පත් වුණා නේද ගොඩක් අය කියනවා අපි ඒකේ මේ තිබුණු දේවල් අන්තර්ගත යන එක කතා කරමු මොකද බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණ කියලා ඔබත් කිව්වා සහ අපි සාමාන්‍යයෙන් පාඨකයන් අතරට ගියපු දේවල් පිළිබඳව කතා කරන්න ඕන කළු කියන්නේ ඇතනි විශේෂ තැනක් ගන්නනේ ඔව් ඒ කියන්නේ ඇත්තටම අර මම කිව්වේ ගොඩක් දැන් මම දන්නේ නැති එක එක්කෙනා ලේඛකයෝ ලියන විදිය වෙනස් වෙන්න පුළුවන් මට ඒක අර හරියටම මට නවකතාවක් ලියන්න ඕනේ කියලා නිකන් අර ඇඟට දැනිලා නිකන් ඇඟේ අර ඒක ඇඟේ ලේ වලටම දැනිලා වගේ මේක දැන් කරන්නම ඕනේ කියන තැනට ආවම තමයි ඇත්තට සමහර අය අහනෝනේ නවකතාවක් ලියන්න ගත්තට ලියවෙන්නේ ආසාව විතරක් තිබුණාට ඒකට අවශ්‍ය ඔක්කොම ටික එකතු වෙලා ඒක සම්බන්ධ කාරණා අවශ්‍යයෙන් කියන්න බෑ ඒක තමන්ට ෆීල් වෙන දේවල් වෙන්න පුළුවන් තමන් අත්දැකීමෙන් ගන්න දේවල් වෙන්න පුළුවන් ඉගෙන ගන්න දේවල් සමට අලුතෙන්ම දැකපු දෙයක් නිසා ඇතිවෙච්ච කම්පනයක් වෙන්නත් පුළුවන් ඒ වගේ දෙයක් මට වුණා මම රූපවාහිනී වැඩසටහන් කරද්දී මුල් ඒරියාව මානසික රෝහලේ මම වැඩසටහන් කීපයක් කරා දෙක තුනක් වගේ කරා 2001න් පස්සේ 2002-3 වගේ ඒ කාලේ ඉතින් අර මම අන්න අර කිව්ව කම්පනේ මට ඇති වුණා එදා ඇතර මම අඬලා තියෙනවා ඒ කියන්නේ මට ඒ මන් දන්නේ ඒ මිනිස්සු ගැන මට ඇති වෙච්ච හැඟීම මට ඒක අදටත් ඒ කියන්නේ පොත ලියලත් මට ඒක වචනෙන් විස්තර කරන්න තේරෙන්නේ හැබැයි අපේ ජාග්‍රහණය කියන්නේ ඒ කියන්නේ මගේ පොත ලියන එක ඒ කියන්නේ පොත් නවකතාවක් ලියනවා කියන එක විතරක් නෙමෙයි වෙනකොට මගේ අරමුණුනේ මම කීපයක් ලියලානේ එතන මට නවකතාවක් ලියනවා මම පොතක් ලිව්වා කියන ඒ ආසාවක් තියෙනවානේ ආදුනිකයෙක් හැටියට ඒ ආසාව පහු කරලා එතන මට ඊට පස්සේ ආසාව තිබුණේ මේ මිනිස්සුනේ මම මොන හරි කරන්න ඕනේ එතකොට ඒ අපි යනකොට ගැටලු ගොඩක් තිබුණා මුල් ඒරියාව මානසික රෝහලේ ඉතින් ඒ කාන්තාවන්ගේ එකක අපි වැඩ කරේ ඒ කියන්නේ අපි මේ වැඩසටහන් කරේ ඊට පස්සේ මට හිතුණා ඒ අයගේ තියෙන ප්‍රශ්න ගැටලු ටික ඒ අය ආදරය නැතුව තමන්ගේ ජීවිතය නැතුව රෝහලක් නොවන රෝහලක් ඒගොල්ලන්ගේ ගෙදර ඒක හැබැයි රෝහලක් ඉතින් ওই කතන්දරේ මම හිතන්නේ අපේ ලංකාවේ පාඨකය ගොඩක් දන්නවා මම කතා කරලා තියෙන හින්දා ඉතින් මට කියන්න ඕනුනේ අන්න ඒ කම්පනයත් එක්ක මට මේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕනේ මේගොල්ලන්ව එළියේ අය දකින්න ඕනේ කියන එක සෑහෙන ගියා ඉතින් බලන්න දැන් නොදන්න කෙනෙක් නැ පොත අරගෙන කියවලා මට ගොඩක් වෙලාවට කතා කරන අය කියන්නේ අපි ගියා අපි යන්න ඕනේ කියලා තීරණ නෙමෙයි මට කෝල් කරලා කියන්නේ අපි ගියා ඒගොල්ලන්ව බලන්න අපි මේ දේවල් අරගෙන ගියා ඒක ඇත්තටම මේ සමාජ සත්කාර වැඩක් වගේ නේද ඇත්තටම කිව්වොත් ඒක පොතකටත් ජීවිතේ එක කොටසක් නේ අනිවාර්යයෙන්ම කලාකරුවා කියන තැන එන්නේත් ඒ විදිහට නේද සංවේදීකම් විශේෂයෙන් රයිටර් කෙනෙක් ඒක කරන්න ඕනි කියලා මම හිතන්නේ ලේඛකයෙක්ගේ වගකීම ඒ විදිහට ඒ ලේඛිකාවක් මාධ්‍යවේදිනියක් විදිහට ඔබ අපි හැමෝම ආදරය කරන කෙනෙක් දැන් කාසි ගැන කතා කරමු මේකේ දැන් මේකේ මම පුංචි තැනක් දැත්තා මිනිසුන්ගේ ජීවිත කතා බොහොමයක් අසම්පූර්ණයි බොහෝ මිනිසු මිය යන්නේද ඒ අසම්පූර්ණ කතා සමගින් වර්තමානයේ කාලීනව අපි හැමෝටම දැනෙන දෙයක් තමයි මේ අසම්පූර්ණ ජීවිත කතා මොකක්ද මේ ඇත්තටම කාසි කියන ග්‍රන්ථයේ තියෙන තේමාව බවට පත් වෙන්නේ මොකද්ද දැන් ඔයා නිකන් හිතන්නකෝ මේ ඔයාගේ අතේ තිබෙන කාසියක් ටික කාලයක් ටික දවසක් ඔයාගේ පර්ස් එකේ තිබිලා ඊට පස්සේ ඔයා කොහේ හරි මොන හරි ගන්න ගියාම තැනකට ඒ කාසිය ඔයා ගැතින් යනවා. එතකොට يعني වෙන කෙනෙක් අතට යනවා. එතකොට ඒ කාසිය ටික කාලයක් ඒ අපි හිතමු මොන හරි මල් විකුණන තැනක් කියලා මේ ෆ්ලවර් ෂොප් එකක් ඒකේ. ඊට පස්සේ මම එතෙන්ට ගියා කියමු. එතකොට අර මල් ෂොප් එකේ ටික කාලයක් ඒක කාසිය ඉඳලා ඊට පස්සේ මං ගාවට එනවා. මට මාරු සල්ලි ඉතුරු සල්ලි දෙද්දි මගේ අතට ඉන්න පුළුවන්. එතකොට ඒ කාලය ඇතුළත දැන් ඔයා ගාව හිටි කාලය ඇතුළත ඔයාගේ කතන්දරේ කාසියට කියන්න පුළුවන්. පුළුවන් වුණොත් මං කියන්නේ පුළුවන් වුණොත් කාසියට කතා කරන්න පුළුවන් ගමක් හම්බුනොත් අපිට කොච්චර තොරතුරු දැනගන්න පුළුවන්. ඔයාගේ තොරතුරු නෙවෙයි මම කියන්නේ මේසුගේ ජීවිතනේ. එතන මගේ ඔයාගේ ජීවිතය ගත වෙන විදිහයි මගේ ජීවිතය ගත වෙන විදිහයි තව සමාජයේ ඉන්න විවිධ ස්තරවල පුද්ගලයන්ගේ ජීවිත අතරේ මේ කාසිය සැරිසරනවා. මම හිතන්නේ මේ කන්සෙප්ට් එක පළවෙනි වතාවට
මම මීට කලින් දැකලා නැහැ තියෙනවද මේ මම පොත දන්නේ නැහැ. නිකුත් වෙන්නේ කොයි කාලේ වගේද? ඔක 2021 අන්තිම දෙසැම්බර් අවුරුද්ද මාසේ. නේද? මේක තමයි අන්තිමටම එහෙම වුණා. මගේ පාඨකයෝ බලාපොරොත්තු වෙන හැම අවුරුද්දකම පොතක්. ඒක කරන්න ඇත්තටම අමාරු කරගන්න අමාරු. දැන් මේ කතුවරියක් විදිහටත් අදා මාධ්‍ය වේදනියක් විදිහට වැඩ කරන ඒ කාල සීමාව වලට වඩා මේ කරාටි ක්‍රීඩාවත් කරනවනේ නේද? ඇත්තම දැන් සාමාන්‍යයෙන් අපිට එක ගොඩක් ගෘහණියන් එකතු වෙනවානේ කාන්තාවන් විදියට අපි මේ පොත් පිළිබඳ කතා කරනවා. හැබැයි ජීවිතේ පුංචි හොද ඒකින් තවත් අපිට ස්ටෙප් එකක් අර අපි කියනවා ඉස්සරහට යන්න තියෙනවා නම් ගොඩක් වැඩ ගන්න. කොහොමද ඇත්තටම මේ හැම දෙයක්ම එකතු කරගෙන සමබර කරගෙන පෞල් ජීවිතය දරුවන් හැමදේම ඔබේ විනෝදාංශයන් රැකියාවන් මේ හැමදේම අර සමබර කරගෙන යන්නනේ අපේ කාන්තාවන්ට ගොඩක් ඇත්තටම මගහැරෙන්නේ තේමනේ ජීවිතේ. ඇත්තටම කොහොමද මාධ්‍ය වේදිනියක් විදියට කතෘවරියක් විදියට එතකොට දැන් කරාටි ක්‍රීඩාවත් ඉගෙන ගන්නවා මාවක් විදිහට මේ භූමිකාවන් වලට කොහොමද සමබරතාවයේ ජීවිතයට එකතු කරගන්නේ? ඒක මම හිතන්නේ ඇත්තටම දැන් ගොඩක් අය මගෙන් අහන ඔය අහපු ප්‍රශ්නේ ගොඩක් අය අහන සාමාන්‍ය يعني මගේ ළඟින්ම ඉන්න අය පවහනවා ඔයා කොහොමද ඔයාට වැඩි වෙලාවක් තියෙනවද මේක හරි අසාධාරණයි ඔයාට ටයිම් එක වැඩි තියෙනවා එතකොට කොහොමද කියන්නේ හැමෝටම තියෙන පැය 24 ඔයාට තියෙන පැය 24 තමයි මට තියෙන්නේ එකම දේ තමයි ඒක අර මම හිතන්නේ කලමනාකරණය කරගන්න විදිහයි හැබැයි හරි ක්වික් වෙන්නේ ඒක ඒක අර මං හිතන්නේ ඒක අත්දැකීම් වලින් දැන් මුල් කාලේ මට මේ සාමාන්‍යයෙන් ඉස්සරම මට එහෙම එච්චර රාට උයා ගන්නෙම බෑ මොකද පොඩි කාලේ ආච්චිල ලොකු අම්මල එහෙම අපි අර කුස්සියට එනවට කැමති නෑ අර හැමදේම කවන බත් කවනවා ඒ වගේ අර පොල් ටිකක්වත් ගාලා දෙන්නේ නැහැ يعني ආදරේ ගොඩක් වැඩි ඒක නිසා එහෙම වෙලා අන්තිමට කොමාරි මට ඉතින් අර නිකන් වැඩ බෑ වගේ ඉදර ඊට පස්සේ මම තනියම කොහොම හරි ඉගෙන ගතිගෙන මට මම උයන්න නොදුන්නට මට මම ආච්චි උයනකොට බලන් ඉඳලා තියෙනවා දැන් කෑම එකකට උළුහාල් දැම්මහම හොද්දකට ඒ උළුහාල් දාන්නේ කොයි වෙලාවටද ඒක තෙල් දාන වෙලාවටද නැත්නම් කිරි දාන වෙලාවටද ඊළඟට ඒක කෑම ඒ දෙයක් කපලා එළවලුවක් හදන විදි ඔව ඔක්කොම මම බලන් ඉන්නේ ඉතින් මගේ ඔළුවේ ඕවා තිබ්බා ඊට පස්සේ මම තනියම උයන්න පටන් ගත්තා මේක ඉගෙන ගත්තා හැබැයි ඊට පස්සේ ගොඩාක් වෙලාවක් සමහරට කෙනෙකුට ඒකට යන්න පුළුවන් හැබැයි ඊට පස්සේ පට ගාලා වැඩ ටික කරලා කුස්සිය වැඩ ටික කරලා හරි ඊළඟට සාමාන්‍ය දවසේ ප්ලෑන් එකක් පොඩියට හදාගත්තාම උදේ මම නිකන් පොඩි උදාහරණයක් يعني ඒක ලොකුවට කතා කරන්න වෙලාවක් නැති නිසා අර සැලසුම දැන් අපි හිතන්නේ දැන් ඒක කොළවල ලියන්න ඕනේ නැහැ මේ මේ ව්‍යංජනේ හදන්නේ මෙහෙම කියලා. නමුත් අපිට අයිඩියා එකක් තියෙනවනේ දැන් සමහර මට කාන්තාව කියනවා අනේ මුළු දවසෙම කුස්සිය මේ කුස්සියෙන් පැන ගන්න විදිහක් නැද්ද? මම නම් ආසයි කුස්සියේ ඉන්න. මොකද හේතුව මට රහට කන්න ඕනේ. ඒකින්ද මමම උයන්න ඕනේ. මං කවදාවත් ඒකින්ද සහායකව වරුණිය වරියන්නේ උපදෙස් පතන්නේ නැහැ. මම හදනවා. මට ඒක තමයි මං සැටිස් වෙන්නේ. ඉතින් ඒකට අර ටයිම් මැනේජ් කරන එක තමයි ඉගෙන ගන්න ඕනේ. අපි දවසක එක කාලකල්මනාකරණය හැමදේටම මෙහෙමයි. ජීවිතේ හැමදේටම සහ සැලසුමක් එක්ක ජීවිතය යන ගමනකට දැන් කළු මැටි දෙහි ඇස් මේ වගේ මේ ග්‍රන්ථ ඔබතුමියා තින් නිර්මාණය වෙනවා. දැන් හැමදේටම අර අකුරු දෙකකයි නම් දාන්නේ. ඒක ලේසියද කොහොමද? ඒක ගොඩක් අය අහලා තියෙනවා මගෙන්. මන් දන්නේ ඒක මුලින්ම ආවේ මං හිතන්නේ ඒක එච්චරම ප්ලෑන් කළා නෙමෙයි. දෙහි නම දෙහි කියලා නම ඇත්තටමයි කොහොමද ඒක උනේ ඒ කියන්නේ ඒ පොතේ තේමාව තමයි දෙහි ගොවියෝ මොනරාගල දිස්ත්‍රික්කයේ අදටත් දැන් ඔයා හිතන්නකෝ අපි සුපර් මාකට් එකට ගියාම සමහර කාලවලට දෙහි හරි ගණන්නේ ඉතින් මම පුදුම විදිහ තාමත් ඒකට මම වේදනාවට පත් වෙන දේක් මට එකපාරට මතක් වෙන්නේ කොහෙන් හරි ගිහලා දෙහි ගන්නකොට වැඩි මිලකට අර මොනරාගල ඉන්න දෙහි ගොවියෝ තාමත් ඒගොල්ලෝ ඒ වගාව කරනවා ඒගොල්ලෝගේ දෙහි වගා කරන කාලෙට පළදාව නරක් වෙලා විසි කරනවා. ඉතින් සමහරවිට ණය අරගෙන දෙහි වවනවා. يعني පොඩි පොඩි ප්‍රමාණයක් අක්‍ර කාල භාගෙ එහෙම. ඉතින් ඒ ওই වැඩසටහනක් කරන්න අපි ගියා දෙහි ගොවියෝ ගැන. ඒකට තියෙන ප්‍රශ්න ගැන. ඉතින් මට අර ලියන්න ප්‍රස්තුතව වෙනවනේ. මම සමහර වෙලාවට ලොකේෂන් එකකින්ද ගෙනත් ලියලා තියෙනවා. පොඩි සටහන් දාගෙන තියෙනවා. ලොකුවට ලියලා නැහැ. නමුත් ඉඩක් හම්බුනහම ওই පොඩි බ්‍රේක් එකක් හම්බුනහම ලියා ගන්නවා. ඉතින් ඒ ගොවියෝන්ගේ කතාව දැන් ඩිවලොප් කරේ. ඊට පස්සේ ඕක සරසවියත් එක කරේ. සමුද්‍ර වෙදසින් ඒ දවස්වල හිටියේ සරසවිය. සමුද්‍රට මම ගියා. සමුද්‍ර දැන් පොතේ වැඩේ ඉවරයි. එයා තමයි ඇත්තටම මේ ඔය පොත් ලියමු කියන එකෙන් මම වැදගෙන ආවේ බලෙන් වගේ. මට එච්චරම අර වැඩත් එක්ක ඔය පොත් ලියලා නිකන් තිබුණා. ඊට පස්සේ සමුද්‍ර තමයි නෑ මෙහෙම තියන් ඉඳලා හරියන්නේ නෑ මේක කරන්න ඕනේ කියලා කිව්වේ. සමුද්‍ර තමයි යෝජනා කරේ මේ අපි ඉතින් දෙහි ගොවියෝ හින්ද දෙහි දාමුද කියලා. ඉතින් මං කෝ ආ හරි එක නම් මරු නියමයි කියලා. ඊට පස්සේ නෑ නෑ ඒ උනාට ඒක කෘෂිකාර්මික පොතක් වගේ වෙයි නව කතාවක හැඩේ නෑ එහෙම කියලා. ඔහම ලොකු ආගියුමන්ට් එකක් ගිහිල්ලා කොමරේ අන්තිමට දෙහි කියලා දෙහි නම හරිම සාර්ථක වුණා. එතනින් පස්සේ මට හිතුණා මේ අකුරු දෙකේ නම් හරි සරලයි.
ඩිප්තයකුත් තියෙන නැත්ති නෑන ද නිකන් දෙහි කියල දැම්මත් ඒක වැඩක් නෑ එක ඇතුළේ දෙහිවට සම්බන්ධ කතාවත් තියෙන. ඒ විදිහට තමයි දැන් දෙහි මේ තියන්නේ පාට එතකොට තව තියෙනවා නේද ගුරු කියලා තියෙනවා. ඉතින් මේ විදිහට තියෙනවා ගොඩක් දේවල්. ඉතින් අකුරු දෙකක් දැම්මට ඒ අන්තර්ගතය ලේසි නෑනේ නේද? මේ තියෙන්නේ ගුරු පොත්ත ඊට පස්සේ ඔන්න බලන්න ගුරුවරු ගැන ගුරු පොත. ගුරුවරු ගැන තියෙන එක නේද මේ පාට. පාට පොත ඉස්සරින් දැම්ම ආසාවෙන් හිටියා HIV මම ගොඩක් ස්ටඩි කරලා තියෙනවා HIV patients ගැන. HIV කියන්නේ living with HIV කියන concept එක දැන් අතර මෙහි අපි දැන් කතා කරාට ඒක සාමාන්‍ය දෙයක් ලෝකෙ වෙන රටවල් වල. ඔව්. ඉතින් HIV හැදිච්ච කෙනෙකුට වුණත් සාමාන්‍ය අපි ගත කරන ජීවිතය ගත කරන්න පුළුවන්. නමුත් අපේ රටේ ඉතින් තාමත් සමහර දේවල් හරි අමාරුයි. ඒ කියන්නේ අපේ සමාජෙත් එක්ක සම්බන්ධ කරලා ඒක සාමාන්‍ය විදියට හිතන්න කියලා කියන්න අසාමාන්‍ය විදියට තමයි හිතන්නේ. ඒක ඉඳන් මම ඇත්තටම පස්සේ කැමති වුණෙත් නැහැ මේ ගැන වැඩි කතා කරන්න. මොකද ඒගොල්ලෝ එහෙම හිටපු අයගේ. මට හිතෙනවා දැන් මේ හැම දෙයකදීම අන්තර්ගත වෙලා තියෙන සමහර දේවල් දැන් ඔබ කළු ගැන කතා කරා, දෙහි ගැන කතා කරා, දැන් පාට ගැන කතා කරා. පෞද්ගලිකව තමන්ට දැනෙන දේවල් අත්දැකීම් පාදක කරගෙන තමයි නේද ගොඩක් වෙලාවට මේ දේවල් එකතු වෙලා තියෙන නිර්මාණයට යන්නේ. මම අර ඇසුරු කරන මගේ වැඩසටහන් මම කරපු වැඩ පහුගිය කාලේ කෙටි කාලයක් ඇතුළත කරපු ඒ වැඩ ගොඩක් එක ටෙලිවිෂන් ෆීල්ඩ් එකේ වැඩ හරි කියන්නේ ගැඹුරු පරාසයෙන් කරන්න පුළුවන් වුණා. ඉතින් ඒක හරිම කෙනෙකුට කලාතුරකින් ලැබෙන දෙයක්. මම හොයාගෙන යන එකේ මම රිසර්ච් කරන්න හරි ආසයි මගේ හැටියේ. ඉතින් මම ඕනම එකක් හම්බුණා ඒකේ තව ඩෙප්ත් එකට යන්න තමයි මගේ උත්සාහය. ඉතින් එහෙම ගියහම මට අහුවෙන දේවල් තමයි අර විදිහට නිර්මාණය වෙන්නේ. තව ඉස්සරහට මොනවද තියෙන අලුත් දේවල්? අලුත් නවක බලාගෙන ඇති දැන් මොනවද කියලා. ඔව් දැන් කාසි කියවපු අය ඊළඟ පොත මොකද්ද කියලා තමයි අහන්නේ. තාම නම් අදහසක් නැහැ. ප්ලොට්ස් දෙක තුනක් දැනට තියෙනවා. ප්‍රස්තුත දෙක තුනක් තියෙනවා. ඒවා ඉතින් හැමදේම පාඨකයන් අතරට පත්වෙන හැම නිර්මාණයක්ම හොඳ ප්‍රතිචාර නේද? හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණු දේවල්. ඇත්තටම දැන් ඔබ මවක් විදිහට කටයුතු කරනවානේ. අර සාම්ප්‍රදායික මවක් කියන භූමිකාවෙන් එහාට ගිහිල්ලා තමයි ඔබේ සාම්ප්‍රදායික මවක් කියන කෑම උයන දෙන බබාලව බලා ගන්න හස්බන්ඩ්ගේ කෑම ටික ඔක්කොම තේ ටික ඒ ටික අතට දෙන එහෙම ඒ කියන්නේ එහෙම මං ආසයි ඒ ටික. ඒක තමයි සාම්ප්‍රදායික කෑල්ල. කෙනෙක් විදිහට කාන්තාවක් විදිහට වෙන්න ඕන යුතුය කම් කරා. ඒ චැප්ටර් එක මං කියන්නේ ඒ චැප්ටර් එක රස විඳින්න ඕන. ඒ චැප්ටර් එක ඇතුලේ හිටියේ නැතුනොත් අපරාධේ. මිස් වෙනව ගොඩක් දේවල්. එහෙම නිසා තමයි මං ඇහුවේ. එහෙම කොහොමද කාන්තාවක්ට නිවැරදි වේ දැනුම ගොඩක් වැදගත් නැද්ද? සහ ඔබ කියනකොට දැන් නව කතාවලට පාදක කරගන්න ජීවිත අත්දැකීම් අපි මේ බලාගෙන ඉන්න පිටසටත් ලබා දෙන්න පුළුවන්. එහෙම කොහොමද ඇත්තටම ජීවිතේ විදිහට ගෙනියන්නට උත්සාහ කරන්න ඕනේ? ඒකෙදි තමන් හරිම මං හිතන්නේ ගැහැණිය කියන කෙනාට අර නිකන් විහිළුව කතාවක් තියෙනවා ඔය පාර මේ කියන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරද්දී පිරිමින්ට මේ වඩා ගෑනුන්ට පාරවල් හොයාගෙන යන්න පුළුවන්. මන් දන්නේ ඇත්ත කතාවද පොරු කතාවද කියලා ඔහොම මට ඇහිලා තියෙනවා කියනවා. ඒ කියන්නේ ඒකේ වෙන තේරුමක් තියෙනවා. ඒ කියන්නේ අර කාර්යයන් තුන හතරක් පිරිමියෙකුට සාපේක්ෂව කාන්තාවකට ඔළුවේ තියාගෙන කරන්න පුළුවන්. ඒක හරියට චෝදනා තියෙනවනේ වයිෆ්ලාගේ. මෙයා මේ මොනවාද ෆෝන් එක තියපු තැන මතක නැහැ, ඒක තියපු තැන මතක නැහැ, මෙහෙම මෙහෙම මගෙන් අහනවා, හැම දෙයක්ම මම බලන්න ඕන කිය කියා අර බිරින්දෑවරුන්ගේ චෝදනාවක් තියෙනවා. ඒක ඒකෙදී වෙන්න පුළුවන්. එහෙම ඉතින් කාන්තාවත් ඉන්නවා එහෙමයි. මම කියන්නේ ඒ අර සාපේක්ෂව ගත්තාම අර සමහරලාට වගකීම් වැඩිපුර ගන්න කැමති නැති අය ඕකට කැමති නැහැ. වගකීමක් කියන එක ඔළුවට අරගෙන ඒක බරක් කරගත්තොත් ඒක ප්‍රශ්නයක් නේ. කොහොම දැන් මෙහෙමනේ දරුවන්ගේ හස්බන්ඩ්ගේ පවුලේ ඒ සියලු වගකීම් දරනවා කියන එක කෙනෙකුට හිතෙන්න පුළුවන්. විවාහය ඇතුළේ විතරයි මේ වගකීම් ටික තියෙන්නේ නෑ. තනියම හිටියත් ඒ වගකීම් ටික තියෙනවා. තමන් බලාගන්නේ කවුද? තමන් තරුණ කාලේ ඉඳියා මම ලොකු පෙල්ලන්න අරව කරන්න මේව කරන්න නෑනේ. අවුරුදු මැද වයසට එනකොට ඊට පස්සේ තමන් මහලු වයසට කිට්ටු වෙනකොට තමන්ට කවුරු හරි අවශ්‍ය වෙනවා. මම කියන්නේ විවාහ වෙන්න ඕන කියලා. තනියම ඉන්නත් පුළුවන්, විවාහ වෙන්නත් පුළුවන් කැමති විදිහකට. දැන් ඔය අලුත්ම අලුත් දේවල් තියෙනවනේ ලිවින් ටුගෙදර් කියයි මොනද එක එක සංකල්ප තියෙනවනේ. ඒවා මිනිස්සුන්ගේ ඒ choices. ඒක මං කියන්නේ ඒක කිසි වැරද්දක්. නමුත් මොන ජීවිතේ මොන විදියට ගත කළත් ඒක අර ඔයා කලින් අහපු තැනටම ආයෙත් ඉන්නේ. ඒක කළමනාකරණය කරගත්තොත් ඒක plan කරගත්තේ නැතුත් ඒක අවශ්‍ය තැන ඒ මොහොත රස විඳින්නේ නැති වුණොත් තමයි මිස් වෙන්නේ හැමදේම. එතකොට කෙනෙක් එතකොට හිතෙන්න පුළුවන් අයියෝ මට ඒක කරන්න බැරුණා මේක කරන්න බැරුණා. එතකොට සමහර විට එහෙම ඒ හැම දෙයක් විඳින කෙනෙක් දැක්කහම අපේ හිතට දුකක් තරහක් ඇති වෙලා සමාජ වෛරයක් වෙන තැනට මේක යන්න පුළුවන්.
එහෙම නැතුව අර දැන් අපි හිතමුකෝ දරුවෙක් හම්බෙච්ච කාලේ දරුවෙක් ලැබෙන්න ඉන්න කාලේ වෙන මොන ක්ෂේත්‍රයක වැඩ කරත් ඒ තමන්ගේ කුස තුල ඉන්න දරුවා ගැන තමයි හිතන්න ඕනේ. තමන්ට අර නැහැ අර දේවල් ටික ආපහු අල්ල ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකටත් මොලේ පාවිච්චි කරන්න ඕනේ. තමන් ඊට පස්සේ ඇඟ ලස්සනට හදා ගන්න ඕනේ. එක්සර්සයිසස් කරන්න ඕනේ. හැමදේම කරන්න ඕනේ. ඉතින් එතකොට ඒ දරුවන්ගේ වගකීම දරුවෙකුට හාද්දක්වත් දෙන්නේ නැති දරුවෙක්ට හග් එකක් දෙන්නේ නැති එයාව තුරුල් කරන් පොඩි කාලේ ඉඹින්නේ නැති බත් කටක් කවන්නේ නැති කාලයක් අපි පහු කරොදි කවද්ද දෙන්නේ කියන්නේ කොහොමයි ඉතින් ඒ නිසා අපිට ඒ ජීවිතේ මම එකයි කිව්වේ පොතක් වගේ හරියට මගේ ෆීල්ඩ් එකෙන් කියන්නේ පොතක් පෙරලුවදින් චැප්ටර්ස් තියෙනනේ අපි මේ චැප්ටර් එක පහු කරගෙන ගියාට පස්සේ අවසානෙට යනවනේ එතකොට ඒ මොහොත රස විඳින්න ඕනේ ඒකයි තියෙන්නේ හරි දැන් තවමත් කරාටි ක්‍රීඩා වී කරනවද කොහොමද බ්‍රවුන් බෙල්ට් එකේ තමයි දැන් ආසයි දේ මේ කියන්නේ ඒවලටත් ගොඩාක්ම ඒ කියන්නේ මම පුදුම විදිහට මගේ සියලුම වැඩ කටයුතු ඒ කියන්නේ ප්‍රයොරිටි දුන්නේ මම අවුරුදු 4ක් විතර යනකම් මාෂල් ආර්ට්ස් ඉගෙන ගන්න. ඉතින් ඒක මට සෙන්සේ කිව්වා ඔයා මේක හරියට කරනවා නම් මොකද ඔයාට වක්කීම් ගොඩක් තියෙනවා මම මේක කියන්න ඕනේ ඔයාට. මේ ඔයාට මේක කරන්න පුළුවන් නම් විතරක් මේ ඔයාගේ කාලය සහ මුදල් මේකට නාස්ති වෙනවා. ඒක නිසා ඔයා කරනවා නම් කරන්න පුළුවන් නම් විතරක් කරන්න. මං කිව්වා මට පුළුවන් සේසි මං කරනවා. අභියෝගේ බාරගත්තා. අභියෝගේ බාරගත්තා. ඊට පස්සේ මම අවුරුදු 4ක් එකම ග්‍රේඩින් ටෙස්ට් එකක්වත් මම ෆේල් වුණේ නැහැ. හැම ග්‍රේඩින් ටෙස්ට් එකක්ම ඒ මම දාපු ටෙස්ට් එක මම කොහොම හරි පාස් වුණා. ඒ කියන්නේ අපි ටෙස්ට් දෙකක් කරන්න ඕනේ බේසික් ට්‍රේනින් එකයි ෆයිටින් උයි ඒ දෙකම එහෙම එක දිගටම බ්‍රවුන් බෙල්ට් එකට ආවා. ඊට පස්සේ බ්‍රවුන් බෙල්ට් එකේදී අපිට ටික කාලයක පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම් හැබැයි ප්‍රැක්ටිස් කරන්න ඕන කියන අර එකඟතාවය තියෙනවා නේද? පුහුණු වීමේ අවශ්‍යතාවය නේද? මගේ වෙන ඇකඩමික් වැඩ මොකද මම වෙන ඇකඩමික් වැඩ කිව්වා. දැන් ඔය හැම දෙයකටම හැම ශේෂ්ත්‍රයකටම පිවිසලා තියෙනවා නේ මාධ්‍යයට එතකොට කතුරුවරියක් විදිහට ලේඛන කලාවට හැම දෙයකටම. දැන් ක්‍රීඩාවකුත් කරනවා ඒ අතරේ හැම ශේෂ්ත්‍රයකටම එන්න ලොකු සහයෝගයක් ලැබෙන්න පිරිසක් ඉන්නවනේ. පස්සේ ඉඳලා අර පිටිපස්සේ ඉඳලා හොඳ සපෝට් එකක් දෙන මතක් කර මේ පිරිස ආදරයෙන් මතක් කරම අවසාන වශයෙන් මේ හැමෝගෙම තියෙන කැපවීම මේ හැමෝගෙම දායකත්වයෙන් මේ තරම් දරක් කියන්නේ කියන එක තමයි ඒ කියන්නේ මගේ ඉස්සර පොඩි ඒ කියන්නේ මගේ ලොකු පුතා තමයි ගොඩාක්ම අර මගේ යාළුවා වගේ ගිම්මාන් සුරිමන් අර දැන් එයා නීතිඥවරේ ඉතින් එයා තමයි මගේ අර ලොකුම හයියේ වගේ يعني මගේ යාළුවා ඇත්තටම බෙස්ට් ෆ්‍රෙන්ඩ් වගේ ඊළඟට දෙවනි එක්කෙන මුනිවර සූරිය බණ්ඩාර ඊට පස්සේ නිම්න සූරිය බණ්ඩාර ඒ තුන්දෙනා පුතාලා තුන්දෙනා ඊට පස්සේ චන්දනයි. ඇතරම අර එයාගේත් එක්ක අර ජීවිතේ පටන් ගත්තට පස්සේ තමයි ගොඩක් මට අර නිකන් කවදාවත් නොතිබුණු නිදහසක් මගේ ජීවිතේට හම්බුණා. මම කරන වැඩවලට කවදාවත් ඒ කියන්නේ අර මේක ඔයා කරන්න එපා එහෙම කියලා අර එහෙම තහංචි දාන්නේ නැහැ නේද කියන කෙනෙක් නෙමෙයි හරි අන්ඩර්ස්ටෑන්ඩින්. ගොඩක් මේ අවබෝධයෙන් ඉන්න කෙනෙක් ඉතින් මම මොනව කරත් ඉතින් මම නොගැලපෙන දෙයක් කරන්න හැ කියන විශ්වාසය යාගේ තියෙනවා. ඉතින් ඒ මට අර හරීම නිදහසයත් එක්ක ඉන්න එක මම හිතන්නේ හොඳ يعني අර මිනිස්සු හැටියට අපි දැන් අර මිනිස්කම් කියන විදිහේ මිනිස්සකම් මිනිස්සෙක් තුල අපි දකිනවනේ හස්බන්ඩ් කෙනෙක් එක්ක තියෙන ඔය ආදරේ ප්‍රේමය අරම ඔය කියන්නේ අපි අර තරුණ කාලේ කියන අර ඒ වචන ටික නෙමෙයි මම කියන්නේ ගොඩක් දේවල් කැරිවිදේ ක්වොලිටීස් තියෙනවනේ යන්නේ ඒ ගුණාංග තියෙන පිරිමියක්. ඉතින් එහෙම කෙනෙක් හම්බුනාම ජීවිතය හරි ලේසි. ඒ නිසාම තමයි හොඳ සාර්ථක පවුලකින් ලැබෙන පිටිවහලත් එක්ක මේ වගේ හැම ශේෂ්ත්‍රයකම කාලය කළමනාකරගෙන කරගෙන එතකොට සාර්ථකත්වයෙන් ඉහළටම යන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉදිරියට කරන්න තියෙන සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට. විශේෂයෙන්ම අපි පොත් ගැන තමයි ඇත්තටම කතා කරන්න එකතුනේ. හැබැයි ජීවිතය හදාගන්න බොහෝ තැන් ඔබට මේක තමයි තියෙන්නේ. ඒව තමයි අද සජීවීව ඔබත් එක්කත් එකතු වෙලා මේ විදිහට කතා කරන්නත් අපි කාලය වෙන් කරගත්තේ. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් එක්ක එකතු වුණු තාරකාවාසල මුදල ආරච්චි මහත්මියට. බොහොම ස්තුතියි. ස්තුතියි. බොහොම ස්තුතියි මට ආරාධනා කරන්න. හොඳයි. එහෙමනම් ඉතින් ඔන්න අපිට අද දවසේ ලැබෙන කාල වේලාව අවසන් වෙනවා ආදරණීය ජීවිතයට. හැබැයි හැට උදැසන නැවත අපි ඔබව 8:30ට මුණ ගැහෙනවා ආදරණීය ජීවිතය තුළින්. මෙතෙක් හැමදාම ප්‍රාර්ථනා කරනවා අද දවස සුබදායි වාසනාවන්ත දවසක් වෙන්න කියලා. අයිබෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.